හිතව ශෞරදයනේ ඊළඟ දසකේ බාර ගැනීම සඳහා සුදුසු නායකයා කවුද? අද ඒක ඔයාගන්න ඇත්තවයි මම මේ මාතෘකාව කියලා දෙන්නේ යන්නේ. ඉතින් සමහරකරි මාතක තරාවේ ඒවට කරන්න දෙයක් නෑ. මට ඇත්ත කියන්න වෙනවා අවසානයේ. ඔබට මේ කාරණා ගෙනත් දෙන්න වෙනවා. නියමිත කරුණු ටික කියන්න එපා. මම ඒක කරන්න ඕනේ. සෞර්ධේනි මම කාරණා හතක් ඔබට කියලා දෙනවා. මේ කාරණා හත සෞර්ධේනි ඔබ තියෙන නායකත්වය තෝරගන්න. ඔබට වර්ධින්නේ නෑ. අපිට වර්ධින්නේ නෑ රටක් විදියට. මේ කාරණා හත තියෙන නායකත්වය තෝරගන්න. සෞර්ධේනි ඒ තමයි ඔබ කළ යුතු. ඉතාම වැදගත්ම දේ සංක්ෂිප්තව මේක අරගෙන ඉන්න. හරි වැදගත් සෞර්ධේනි පුරවැසියන් විදියට. අපි අභිමානවත් පුරවැසියන් ශ්‍රී ලාංකේය වුණා මේ වෙන්න ඕනේ. අභිමානවත් පුරවැසියන් විදියට අභිමානයෙන් ගිහිල්ලා ඒ කටයුත්ත කරන්න පුළුවන්. හැබැයි ඒ අභිමානය ගොඩනගන්න ඕනේ සෞර්ධෙනි ඒ දැනුමත් එක්ක. ඉතින් ඒ සඳහා කැපවීම අපි මේ වීඩියෝ එක ඇතුලේ. සෞර්ධෙනි මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරේ. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතයේ විද්‍යාව දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියාම අතිශය වැදගත් අපේ රටක් විදිහට ඉස්සරහට යන්න කියලා. මේ සංකල්පයන් සෞර්ධෙනි අපි මොලේට දාගන්න ඕනේ හොඳට පුරවැසියන් විදියට ගොඩනගන්න ඕනේ. අභිමානයෙන් යුතුව. ඒක සඳහා තමයි මේක කරන්නේ. අපි මේ 0.5ක් මේ සංකල්ප සමග ගොඩනගමු. මට හිතනවා එහෙම කරගත්තොත් අපේ රටට හොඳ ප්‍රගතිශීලී අනාගතයක් තියෙනවා කියලා අඩුම ගන්න අවුරුදු 20කින් පස්සේ හරි. ඉතින් සෞර්ධේනි මම හිතනවා අද මේ වීඩියෝ එක ඔබට වැදගත් වෙයි සහ ඒ වගේම ඔබ මේ රස විදිය කියලා. සෞර්ධේනි මුලින්ම ඉතාම වැදගත් එකකින් පටන් ගන්නවා. ඒක තමයි මේ නිදහස් කියන වචනේ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය මොම වචනයක් ඔබ අහලා තියෙනවා නේද? මේක ඉංග්‍රීසියෙන් වර්ණගන්නේ ෆ්‍රී එඩියුකේෂන්, ෆ්‍රී හෙල්ත් කෙයාර්. ඒක අපි අහලා තියෙනවා. සෞර්ධෙනි ඔය නිදහස කියන කාරණාවගේ නිදහස කියන්නේ එක්ක නිකන්. එවනද නිදහස කියලා කියන්නේ මේ ඕන කෙනෙක්ට භුක්ති විඳින්න හැකි කැමති නිදහසේ ඇවිල්ලා භුක්ති විඳින ඕන කෙනෙක්ට ලංකාවේ පුළුවන් කියන අර්ථයෙන්. හැබැයි සෞර්ධෙනි එක දෙයක් මතක තියාගන්න. මේ ලංකාවේ කිසිම ආණ්ඩුවකින් ඔබට නිකන් දෙයක් නම් දීලා නැහැ. ඒ වගේම හැමෝටම එක හා සමානව භුක්ති විඳින්න පුළුවන් දෙයක් දීලත් නැහැ. ඒක බොරුවක්. මේ අවුරුදු ගානකට කලින් කවුරු හරි මිනිස්සුරියක් එකතු වෙලා මේ ලංකාවේ සමාජයේ පැල කරපු මහා බොරු මතයක් සෞර්ධේනි නිදහස් කියන දේ. එහෙම දෙයක් නැහැ. මේ නිදහස් කියන දේවල් වලට මතක තියාගන්න ඔබ අධ්‍යාපනයේ විතරක්. ඔය නිදහස් කියන අධ්‍යාපනයේ විතරක් සෞර්ධේනි ඔබ මේ පවුල විතරක් එකතු වෙලා. මේ පවුලේ අයගේ මූණවල ටික මතකයිනේ. ඒ ඕගොල්ලෝ මේ සියලු ප්‍රශ්න ඇතුලේ තියාගෙන සේරම ටික එකතු වෙලා සෞර්ධේනි රුපියල් 46,000ක් ආණ්ඩුවට දීලා තියෙනවා. මේ ඔය නිදහස් යයි කියන අධ්‍යාපනය පවත්වා ගැනීම සඳහා. ඒ කියන්නේ දරුවන්ගේ පොත්පත් ටික විරුද්ධී ගන්න, ඒගොල්ලන්ගේ ටියුෂන් ක්ලාස් වලට ඒවම නෙමෙයි. ඒව නැතුව ඒව වෙනම ඔබ දරනවා. නිකන් 46,000ක් දීලා තිනවා ආණ්ඩුවට ඔය කියන ඔබ කියන නිදහස් කියන ෆ්‍රී කියන එඩියුකේෂන් එක පවත්වන්න. ෆ්‍රී හෙල්ත් කෙයාර්. ෆ්‍රී හෙල්ත් කෙයාර් වලට සෞර්ධේනේ ඔය ෆ්‍රී කියන හෙල්ත් කෙයාර් එක ඔබ ඩිස්පෙන්සරියට ගිහිල්ලා ගන්න මේ මේ ඩොක්ටර් කෙනෙක්ගෙන් ගන්න බේත නෙමෙයි. ඒව නැතුව නිදහස් කියන සෞඛ්‍ය පවත්වා ගැනීම තුන රුපියල් 80,000ක් ඔබේ ෆැමිලි එකෙන් විතරක්. ආ පාරේ යනකොට කවුරු හරි ගිහිල්ලා මේ කොහේ හරි යන රස්තිය අධිකාරියෙක් ඔබට වෙඩි තියා යන්නේ නැතුව ඔබේ ආරක්ෂාව ඔබේ පවුලේ ආරක්ෂාව තාවරු කරයි කියලා සෞර්ධින් මතක තියාගන්න රුපියල් 83,000ක් ගිය අවුරුද්ද විතරක් ඔබ ගෙවලා තියෙන. ගිය අවුරුද්ද විතරක් මේ. ආ මතක තියාගන්න. ඒ වගේම සෞර්ධෙනි තනගිල්ල තව තැනකට කාර්යක්ෂමව වේගෙන් ගිහිල්ලා එන්න මේ හිංසාවක් නැතුව කරදරයක් නැතුව බොහොම සැපපහසුවේ ගිහිල්ලා එන්න කියලා හිතාගෙන සෞර්ධෙනි ඔබ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සදා මතක තියාගන්න සර් රුපියල් 82,000ක මුදලක් ගෙවලා තියෙනවා. ෆ්‍රී ෆ්‍රී නෙවෙයි. මේ ඔබ ටිකට් ගන්න ඒවයිට වෙනම ඔබ ත්‍රිවිල් වල යන්නේ වියදම ඒව නැතුව ඊට පස්සේ ගිහිල්ලා ඉක්මනට ගිහිල්ලා මේ රජයේ කාර්යාලයකින් ලිපියක් ගන්න මේ විවාහ සහතිකයක් මරණ සහතිකයක් ඊට පස්සේ උපන්න සහතිකයක් ලබා ගන්න විවිධාකාර ලියකියවිලි ඒවා ඉක්මනට කරගන්න පෝලිං නැතුව රස්තියාදුවකින් තොරව කරන්න කියලා සෞර්ධෙනි මතක තියාගන්න. පාරට මේ කලාපේ පාරවලට මේව ටිකක් දාන්න ලස්සනට තීන්ත ගාලා මේ මේව ටික මේ ඔය තනකොළ ටික කපලා තියන්න කුණු බක් ටික අරගෙන යන්න සෞර්ධෙනි මතක තියාගන්න 103,000ක් ගෙවලා තියෙනවා. ඔබේ පහුල විතරක් සෞර්ධෙනි නිකන් නම් දේවල් ඉල්ලන්න එපා. ඔබ අභිමානවත් පුරවැසියන් ශ්‍රී ලංකාවේ ඔබ මුදල් ගෙවලා තියෙනවා. මුදලට සරිලන වටිනාකමක් ඉල්ල ගන්න. අන්න ඒ සදා කැප වෙන නායකයා තෝරගන්න. නිකන් අපි දේවල් ඉල්ල. ඔය නිකන් ඉල්ලන දේවකර අර කියන්නේ නිකන් හම්බෙන මුට්ටිය හිල් බලන්න එපා. නෑ එහෙම දේවල් නෑ. නිදහස් කියලා මිනිස්සු ඔළුවේ දා නිදහස්නේ ෆ්‍රීනේ.
අපි ඉතින් ටියෂන් ගීල මේ ටියෂන් ගීල ගෙනනට කමක් නෑ ඇතකොටලා මෙයට වගේ වර්තයක් කෙන නෑ සෞරදී. ඔබ මුදල් ගෙවලා ගන්න දේවල්. අධ්‍යාපනය බලන්න. අධ්‍යාපනයට ඔබ ගෙවල සෞරදීන දැන් සාමාන්‍ය අද මිනිස්ට්‍රීල් ඇලෝකේෂන් එක ඇවිල බිලියන 235ක්තර. මේ ගියවුරුද්ධ සමීක්ෂණයක් තියෙනවා ටියෂන් වලට විතරක් වෙනම දෙමාපියෝ මේ වැය කරලා තියෙනවා බිලියන 200ක්. ඒ කියන්නේ ඒ සුදුසු වටිනාකම ලැබිලාද සෞරදී? මොකක්ද මේ? මේ බලන්නකෝ දැන් 83,000ක් ඔබ සෞඛ්‍යයට දානවා කියලා කියන්නේ අවුරුද්දකට ඕක අරගෙන ඉන්ෂුරන්ස් එකට දැම්මයි කියලා හිතන්න. ඔක අපි දෙන්නේ නැහැ ආණ්ඩුවට. දෙන්නේ නැතුව අපිට එහෙම කරන්න බෑ. ඔය ගෲප් එකේ නීතියක් තියෙනවා. නමුත් මම කියන්නේ හයිපොතටිකලි බලන්න. ඔබ අරගෙන ඕක ඉන්ෂුරන්ස් එකට දාන්න කියලා හිතන්නකෝ. ඒ ෆැමිලි මෙම්බර්ස්ලා 4 දිනෙට කවර් එකක් ගන්න පුළුවන් සෞරදෙන් 110,000ක විතර. ඒ වටිනාකම ඔබට ලැබුණාද? ඔය දැන් තියෙන සර්විස් එකේ. නිකන් දේවල් ඉල්ලන්න එපා. අපි අභිමානවත් පුරවැසියන් ශ්‍රී ලංකාවේ මේ බදු ගෙවන සෞරදින ඒකට සරිලන වටිනාකමක් ගොඩ නගපු නායකයෙක්. එහෙම නැත්නම් ඒකට වටිනාකමක් ගොඩ නගන්න පුළුවන් විභවයක් සහිත නායකයෙක් තෝරගන්න. හරීම වැදගත්. ඔළුවට දාගන්න මේ නිදහස්. එහෙම නැහැ. අපි අභිමානවත් අපි සල්ලි ගෙවනවා මුදලට සරිලන වටිනාකමක් අපිට දෙන්න. එච්චරයි අපි කියන්නේ. සෞරදින දෙවණියට ඉතාලම වැදගත් එකක්. ඔය ගොඩාක් වෙලාවට මිනිස්සු කියනවා ලංකාව අරව මේව හැම එකකින්ම අනුුණ සම්පත් පිරිච්ච රටක් කියලා එම කියනවා. නමුත් සෞරදින යථාර්ථය ගත්තාම ඔය කියන තරම් එහෙම නැහැ. ලංකාවේ සාගරය කියන්නේ ලොකු සම්පතක්. ආ ලංකාවේ භූ විෂමතාවය සහ පරිසරය කියන්නේ ලොකු සම්පතක්. ඒ වගේම ලංකාවේ කල්චර් එක, හෙරිටේජ් එක, උරුමය අපේ ලොකු වැදගත් සම්පත්. මේ වටේ ලොකු ආර්ථිකයන් ගොඩනගන්න පුළුවන්. හැබැයි සෞරදින ඔය සියලු දේටම වඩා ලංකාවේ තියෙන ලොකුම සම්පත තමයි අපි කියන මානව සම්පත. මානව සම්පත තමයි සෞරදින ලංකාවේ තියෙන ලොකුම සම්පත. ආරී වැදගත් මේක තේරුම් ගන්න. ඕකෙත් ඔය මානව සම්පත අපි ගොඩනගන්නේ අධ්‍යාපනය කියන දේ හරහා. නමුත් සෞරදින ඕකෙත් ඇවිල්ලා ගන්න ඔය තෘතීයක අධ්‍යාපනය කියන. ඒ කියන්නේ තෘතීයක අධ්‍යාපනය ඕකෙන් පස්සේ ඇවිල්ලා කෙලින්ම ඒ පුද්ගලයා සමාජ දායකත්වයක් සපරන අවස්ථාවකට එනවා. මම මේ සරල උදාහරණයක් අර මේ නම්බර්ස් හොඳට ඔළුවට දාගන්න. මේවා ඕගොල්ලෝ හොඳට මේවා ඔළුව වැඩ කරන්න ඕනේ. හිතන්න ඩිග්‍රියක්කට ඔන්න අපි විශ්වවිද්‍යාලයකට එකතු වෙන ළමයෙක්. අපි මේ විශ්වවිද්‍යාලයට එකතු වෙන ළමයා සඳහා හිතන්න සාමාන්‍යයෙන් අපි කියන 2.1 ඒක 2 කියන්නේ 120ක මුදලක්. ඒ ආණ්ඩුවෙන් ඒ ළමයාට ඉගැන්වීම සඳහා අපි වියදම් කරනවා කියලා හිතන්න 120ක මුදලක්. හරි. ඔය ලක්ෂ මේ හොඳටම උදාහරණය 120ක මුදලක්. දැන් ඔය අවුරුදු 4ක් ළමයා ඉගෙනගෙන ඔන්න යනවා ආයතනයක වැඩ කරන්න. ඔහුට රුපියල් 60,000ක සාමාන්‍ය ගියන් මම මේ ගන්න. රුපියල් 60,000ක මේ පඩියක් ගෙවනවා. ඔහු 60,000ක පඩියක් ඒ ආයතනයෙන් ඔහුට ගෙවන්න සෞරදීනේ. ඔහු ඒ ආයතනයට සේවයේ සපයන්න ඕනේ රුපියල් 60,000කට වඩා. එහෙම නැත්නම් ආයතනය පාඩු වෙන්නේ. තේරුණා නේද? ඒ කියන්නේ ඔහු විසින් කරන ලද ඒ ආර්ථිකයට කරන ලද සේවයේ සැපයීම අඩුම වශයෙන් අවුරුද්දකට ගත්තාම ඒ කියන්නේ රුපියල් 60,000 ඒවා 12. ඒ කියන්නේ 720,000. තේරුණා නේද? ඔය පඩි වැඩි වෙන්නේ නැතුව මොහොම්මම ඒ පුද්ගලයා සේවය කරා කියනකොට අර ළමයා සස්සාවට ගිහිල්ලා අවුරුදු 3ක් යනකොට සෞරදීනේ අර අපි දාපු මුදල 2යි. ඒ කියන්නේ මිලියන් 2.1 මිලියන්. ඒ කියන්නේ 121 සෞරදීනි. ඒ පුද්ගලයා විසින් ඒ පුද්ගලයා අවුරුදු 3ක් ඇතුළත එයාට දාපු ආදාය එයාට දාපු ආයෝජනය ඔහු රිකවර් කරනවා. රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක අවුරුදු 3යි. මට කියන්න සෞරදීනි මොන ආයෝජනයද මේ ලෝකේ මට කියන්න මොන ආයෝජනයද අවුරුදු 3ක් ඇතුළත රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් දෙන්නේ? ඔහුට දාපු ඒ සමස්ත ආදායම සෞරදීනි ඒ උගත් පුද්ගලයා ඒ සමාජයට දායකත්වයේ සම්පෙන්න නිපුණ පුද්ගලයා සෞරදීනි සාමාන්‍ය අවුරුදු 4-5ක් යනකොට ඒ මුළු ආයෝජනෙම ඔහු රිකවර් කරනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන් දින ඔහු රටට අලුතින් ගොඩනගලා දෙන දේවල් සෞරදීනි. මේක අතිශය වැදගත් දෙයක්. ලංකාවේ සංවර්ධනය සඳහා අධ්‍යාපනයේ විශේෂින්ම තෘතීයක අධ්‍යාපනය කියන එක මහා බල සම්පන්න දෙයක්. නමුත් සෞරදින ඒ සඳහා තියෙන අවශ්‍ය කරන බලපෑම එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන අවධානය තිබුණේ නැහැ. සෞරදින මම ලස්සන දත්තයක් ඔයගලන්ට පෙන්නන්නම්. ඔය 2021 වසරේදී ඔය කියපු මම අර කිව්වේ අර ළමයා වගේ අර උපාධියක් ගැනීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් 2021 වසරේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකට සුදුසුකම් සපුරපු ළමයි ඉඳලා තියෙනවා සෞරදින 171,000. නමුත්
අපිට අවස්ථා තිබිලා තියෙන්නේ. ඒ ඒ ළමයින්ට අවස්ථා දීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන අවකාශය තිබිලා තියෙන 43යි. يعني 100%. 75% ළමයි සෞර්ධිනී අර විදියට බදු ගෙවපු ළමයි. ඒ අධ්‍යාපනය නඩත්තු කිරීමට බදු ගෙවපු ඒ දෙමව්පියන් බදු ගෙවපු ළමයි. සෞර්ධිනී 75%කට ඒ වාරම් හිමි වෙලා නැහැ. කවුද සෞර්ධිනී මේ ලයින් එක කවුද ඉර ගැහුවේ? අපිට දෙන්න පුළුවන් මෙච්චරයි. අපිට අධ්‍යාපනයේ දෙන්න පුළුවන් මෙච්චරයි. අනිත් අයට වෙන මොකක් හරි ක්‍රමයක් කවුද ඉර ගැහුවේ? කාටද ඉර ගහන්න අයිතිය දුන්නේ? කවුරුටත් උත්තරයක් නැහැ. සෞර්ධිනී අර නිදහස් අධ්‍යාපනය කිව්ව නේද? ඒක කැමති ඒ කියන්නේ සුදුසුකම් සපුරපු කෙනෙක්ට අවකාශය දෙනවා කිව්ව නේද? එහෙම එකක් නැහැ සෞර්ධිනී. මතක තියාගන්න. 125ක් 175ක් සුදුසුකම් රපේපු තරුණ පිරිස ඉන්නවා සෞර්ධිනී. ඒ තෘතීක අධ්‍යාපනයේට ඒ සමස්ත ආයෝජනයට හිමිකම් නොලබන. ලොකු ප්‍රශ්නයක් සෞර්ධිනී මේක. ඒත් පේනවනේ කොච්චර ජන ලෝකෙට බලපෑමක් ආර්ථිකයට බලපෑමක් කරන්න පුළුවන් කණ්ඩායමකටද අපි අවස්ථා දෙන්නේ නැත්තේ. නමුත් සෞර්ධිනී ඊට වඩා වෙනස් ක්ෂේත්‍රවලට ওই වගේ 10-12 ගුණයක් අපි සල්ලි වියදම් කරනවා. නමුත් මේ තෘතීක අධ්‍යාපනය හැමෝටම අමතක වෙනවා. තෝරගන්න අපේක්ෂකෙක් සෞර්ධිනී මේ සඳහා පෙනී සිටි. මේ තෘතීක අධ්‍යාපනය සඳහා මේ ජනතාව විශේෂයෙන්ම තරුණ ජනතාව බලගැන්වීම සඳහා සෞර්ධිනී කැප වෙන. ඒ සඳහා හැකියාව තියෙන අලුත් විදියට හිතන්න පුළුවන් නාකි. මතක තියාගන්න මේක ඉතාම වැදගත්. අවුරුදු 10ක් 15ක් ඇතුළත මුළු ලංකාවම වෙනස් කරන්න පුළුවන් දෙයක්. ඒ සඳහා කැප වෙන්න ඕනේ නායකෙක් අනිවාර්යයෙන්ම. සෞර්ධිනී 3 ඉතාම වැදගත් දේ සියල්ලුම පුරවැසියන් දැනගන්න ඕනේ මේක. මේව දන්නේ නැතුව තත් දෙන්නත් එපා අතර. හරි මෙන්න මේ රූපේ දිහා හොඳට බලන්න. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජනගහන පිරමීඩය. මේකේ හරි විශේෂ දෙයක් වෙනවා මේ අවුරුදු 10 ඇතුළත. මම මේ කතා කරන්නේ 2024. මේ අවදන්ට පටන් ගන්න තියෙන්නේ. මේ අවුරුදු 6 ඇතුළත 2030 2020 2030 අතර මහා විශාල පෙරලියක් නෙව මීට කලින් කවදාවත් සමාජයේ නොවුණු ශ්‍රී ලංකාවේ සමාජයේ වෙච්ච නැති පෙරලියක් වෙනවා. ඒක තමයි සෞර්ධිනී මේ දශකයේ ඇතුළත මේ ලංකාවේ ආර්ථිකයට පිවිසෙන නවමු මේ තරුණ ජවය තරුණයන්ගේ ප්‍රමාණය මිලියන 3.5 135,000 අලුත් තරුණයන් සෞර්ධිනී මේ ආර්ථිකයට පිවිසෙන මෙච්චර ප්‍රමාණයක් ලංකා ඉතිහාසයේ කිසිම දිනක දශකයක් තුළ ආර්ථිකයට ඇවිල්ලා නැහැ. හරීම වැදගත්. මේවා නැතුව මේවා බලන්න නැතුව මේවා තේරුම් ගන්න ඡන්දෙන්න කුමන වේදිකාවකවත් මේවා කතා කරන්න බැහැ සහෝදරි. මේවා ආල්ලා වෙන්නේ ඔබට වගේම විතරයි. 135,000. මේ කාරණාම සිද්ධ වෙන්නේ ලංකාවේ ආර්ථිකයේ ඉතාම පල්ලෑ මට්ටමට ගිහින් 2022 දත්ත සමග සසන කොටස අවුරුදුනේ අවුරුදු 10ක්. GDP එක අනුව ගත්තාම අවුරුදු 10ක් අපි පිටිපස්සට ගිහිල්ලා. තේරුණාද? GDP එක ගත්තා. අවුරුදු 2012 ආසන්නයි. ඒතර මෙන්න මේ ප්‍රශ්න තියෙනකොට තමයි සෞර්ධිනී මෙන්න මේ කණ්ඩායම ආර්ථිකයට එන්නේ. ලංකාවේ මේ වෙනකොට විරකියාවල 6% වගේ ප්‍රමාණයක්. ඒ ඉහළ ප්‍රමාණයක්. 6%යි ලංකාවේ unemployment rate එක. ඕක 10% පැන්නොත් මේක නිවැරදිම කළමනාකරණ මේ ඊළඟ අවුරුදු 2ක් තියෙයි අපිට. දැනටම මේ තරුණ අසහනය ඔය විරකියාව සහ තරුණ අසහනය කියන එකට බැඳිලා තියෙන දෙයක්. මේ දැනටම මේකේ දක්ෂණ පේනවා. මේක පුපුරා යන්න පුළුවන් අවස්ථාවක. මේක 10% වගේ ප්‍රමාණයකට ආව සෞර්ධිනී මේක කන්ට්‍රෝල් කරන්න බැරි වෙනවා. ඒක පොලිටිකල් ඉන්ස්ටැබිලිටි කියන්නේ දේශපාලන අස්ථාවරත්වය, ඊට පස්සේ තරුණ අසහනය පිළිබඳ ගැටලු, ප්‍රශ්න ගොඩක්. මත්ද්‍රව්‍ය හැම පැත්තරම යන්න පුළුවන්. මෙන්න මේක කළමනාකරණය කරන්න පුළුවන් දුර දකින්න නායකයෙක් තෝරාගත යුතුමයි ඔබ. මොකද කිසිම දවසක ලංකා ඉතිහාසයේ මේම දෙයක් සිදු වෙලා නැහැ. මේක කී දෙනෙක් මේ සඳහා සමහරවිට මේ වෙන කාරණම් පැහැදිලිව කියන්න ඕනේ. මේ සඳහා කිසිම ප්‍රගතිශීලී වෙනස්කමක් සිදු කිරීම සඳහා කිසිම මේ වෙනකන් තිබුණු ආණ්ඩුවකට බැරි වෙලා තියෙනවා. ඒ තරුණයන් වේගයෙන් මේ අභියෝගය බාර ගැනීම සඳහා මේ අපේ ආර්ථික කඩාවැටීම හමුවේ සැලකුණේ නැහැ. 10%කට ගියොත් unemployment rate ලොකු ප්‍රශ්නයක්. සෞර්ධිනී තමායකෙක් තෝරගන්න වේගයෙන් මේ තරුණ ජනතාව මේ ආර්ථිකයට සැබවින්ම සම්බන්ධ කරගන්න පුළුවන් කාර්යක්ෂමව සම්බන්ධ කරන්න පුළුවන් ඔවුන්ගේ ඒ උන් තරුණයෝනේ ඔව් දකින සිහින තියෙනවා. ඒ සිහින වේගෙන් සැබෑ කිරීමට අවශ්‍ය කරන ඒ ප්‍රගතිශීලී වෙනස්කම් සිදු කරන්න පුළුවන්.
තරුණයන්ගේ කාරණාව තීරුම් ගත්තු කෙනෙක්. හරීම වැදගත්. මේක නොකරොත්නම් සමෘද්ධිය ලංකාවට දෙන ලොකුම අවස්ථාව. ඒ වගේම ලංකාවට දෙන ලොකුම අභියෝගය මේකයි. මං හිතන විදිහට මේක අනිවාර්යයෙන්ම තීරුම් අරගෙන ඒකට සුදුසු විදිහට නායකයා අපි පත් කරගන්න ඕනේ. මේ දශකේ නම් හරී වැදගත්. සමෘද්ධිය ඉතාම වැදගත් දෙයක් ඊළඟට කියන්න. මේ මිනිස්සු ගාව තියෙනවා ඉන්ටිග්‍රිටි කියලා සමහර මිනිස්සු ගාව. ඉන්ටග්‍රිටි කියලා එකක්. ඉන්ටග්‍රිටි කියන්නේ මොකක්ද දන්නවද? මොන අර්ථයන් සඳහාද ඒ පුද්ගලයා පිණි සිටින්නේ? මොන අර්ථයන්ද ඒ පුද්ගලයා ජීවිතය තුළ දරාගෙන ඉන්නේ කියන දේ. ඒ අර්ථයන් කිසි විටකත් සෞර්ථයනේ පුද්ගලයෝ පාවා දෙන්නේ නැහැ. ඉන්ටග්‍රිටි කියන්නේ ඒකයි. අපි පාවා දෙන අයට අපි ඉන්ටග්‍රිටියක් තියෙනවා කියලා හිතන්නේ නැහැ. තේරුණා නේද? ඔය ගොඩාක්යි ශ්‍රේෂ්ඨ මිනිස්සු නෙමෙයි. මේ සාමාන්‍ය මිනිස්සු. සෞර්ධනේ ඉන්ටග්‍රිටි කියන එක තමුන්ගේ ජීවිතයට වඩා පොඩ්ඩක් උඩින් තියලා තියෙනවා. කියන්නේ ජීවිතේ නැති වුණත් මිනිස්සු ඉන්ටග්‍රිටි පාවා දෙන්නේ නැහැ සෞර්ධනේ. තේරුණා නේද? ඒක නිසා සෞර්ධනේ සෑම විටම මතක තියාගන්න ඉන්ටග්‍රිටි එකක් තියෙන තමු ඒ වැලියුස් සඳහා අර්ථයන් සඳහා තමුන්ගේ ජීවිතේ කැප කරපු මිනිස්සුන්ව තෝරා ගත යුතුයි. ඉක්මනට මේ ඒ අර්ථය ඉක්මනට වෙනස් වෙලා අය කියන්නේ සෞර්ධරි ඉන්ටග්‍රිටි එක සදා කැප වෙන අය නෙවෙයි. දැන් හිතන්නකො මෙහෙම කියන දැන් අපි පාරේ යනකොට අපි දකිනවා දුප්පත් මිනිස්සෙක්. එයා රඟපානවා එයාගේ කකුලක් කැඩිලා වගේ. නමුත් අපිට පේනවා කකුල ටික වුරුවක් කරගෙන මෙහෙම උඩට හරවගෙන යන්තම් ගැටයක් ගාගෙන ඉන්නේ. පේන්නේ නැති වෙන්නේ ආබාධිතයි වගේ. එයාට අපි කියනවා එයාට ඉන්ටග්‍රිටියක් නැහැ කියලා. මොකද සෞර්ධනේ ඔහු කරන්නේ වංචාව. ඔව් ඔව් හොඳ දෙයක් නෙමෙයි කරන්නේ. අපි සෞර්ධනේ මේ පුද්ගලයා රුපියල් 100ක් දෙනවා. එහෙම නැහැ. ඉන්ටග්‍රිටියක් නැති කෙනෙක්ට අපි රුපියල් 100ක් දෙන්න. ඒකට සෞර්ධනේ අපි රටක් බාර දෙන්න ඕනද? මං කියන්නේ කවුරු වුණත්. ඒ කියන්නේ මොන පක්ෂයට අදාළ නැහැ. සෞර්ධනේ පුද්ගලයන් තමුන් නියෝජනය කරන හරපද්ධතියෙන් වෙනුවෙන් පෙනී සිටින්න ඕන. එහෙම නැත්නම් සෞර්ධනේ අයට ඉන්ටග්‍රිටි එකක් නැහැ. එහෙම අයට ඒ අය ඔබව පාවා දෙනවාම තමයි. තමුන්ගේ ගේන් එක වෙනුවෙන් ඉන්ටග්‍රිටියක් නැහැ කියලා කියන්නේ තමුන්ගේ ගේන් එක වෙනුවෙන් ඔබව පාවා දෙනවාම තමයි. ඒක ගැන කතා දෙකක් නැහැ සෞර්ධි. මොකද ඉන්ටග්‍රිටි එක තියෙන මිනිහා තමයි සෞර්ධිනේ. ඒක ඒ දිදියට අරගෙන යන්නේ. මතක තියාගන්න. හරිය වැදගත්. සෞර්ධිනේ ඉන්ටග්‍රිටි එකේ හරිය වැදගත් එකක් තමයි අපි කියන කරප්ෂන් එහෙම නැත්නම් දූෂණය කියන දේ. දූෂණය කියලා කියන්නේ මිනිස්සු තමුන්ගේ ලාභ ප්‍රයෝජනය සඳහා විශාල වැදගත් දේවල් කැප කරන අවස්ථාවක් එනකොට ওই දූෂණයේ කාරණා විද තුනක් තියෙනවා. මතක තියාගන්න. මේ හරි වැදගත්. පුරවැසියන්ට මේ වැදගත්. හරි වැදගත් අර්ථයක්. පළවෙනි එකට අපි කියනවා පිටි කරප්ෂන්. පිටි කරප්ෂන් කියන්නේ කුඩා මට්ටමින් සිදු වෙන දූෂණය. ඒ කියන්නේ දැන් දඩකොලයක් ලියන්න තියෙනවා. ඒතර අතමිට මොලවනවා ඒ අදාළ නිලධාරියට රුපියල් 500ක්. එතකොට රජයට එන්න තියෙන එක තමුන්ට ලබා ගත්තා. තේරෙනවද? එහෙම කරනවා. ආ ඊට පස්සේ මොකක් හරි ඉක්මනට ලයිසන් එකක් ගන්න මොකක් හරි අතමිට මොලවනෝ ඒ වගේ කරලා අපි කියන පිටි කරාසෙ කුඩා මට්ටමේ සිදුවෙන ඒවා. ඕක තමයි ශෞලින් අපි මේ දූෂණය කියලා කියන්නේ. නෑ ඕ මොනවද මේ වහා ගන්න තියෙනවා ලෝකේ ග්‍රෑන්ඩ් කරප්ෂන් කියලා එකක්. ග්‍රෑන්ඩ් කරප්ෂන් කියලා කියන්නේ ඉහළ මට්ටමින් දූෂණය සිදුවෙනවා තමුන්ගේ තියෙන අධිකාරී බලය යොදාගෙන. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ අපි හිතමු මේ නෙමෙයි පරිප්පු නැව තුනක් දැන් මූද තියෙනවා එනවා දැන් වරායට එනවා. පරිප්පු නැව ටික බාහන්න කලින් සෞර්ධනේ පරිප්පු වලට තියෙන බද්ද අඩු කරනොත් සතපනන්නේ අපි රුපියල්ට අඩු කරනවා. අපි ඩොට් කියනවා සෞර්ධනේ ග්‍රෑන්ඩ් කරප්ෂන්. ඇයි ග්‍රෑන්ඩ් කරප්ෂන් කියන්නේ? මහා විශාල තේරෙනනේ රජයට තියෙන මහා රජයට තියෙන ලොකු ආදායමක් සෞර්ධනේ යම්කිසි කාරණාවක් නිසා අපි නොදන්න යම් කිසි මේ නිසා මොකද කරන්නේ? ඒක අහිමි කරා. තමුන්ට තියෙන තමුන්ගේම නැත්තම් තමුන්ගේ හිත මිත්‍රයන්ට තියෙන හැකියාව නිසා. සෞර්ධනේ අපි කියනවා ඔන්න ග්‍රෑන්ඩ් කරප්ෂන්. ඒ කියන්නේ ඔය ලොකු ප්‍රොජෙක්ට්ස් කරනකොට විවිධ ආකාර කොන්ට්‍රැක්ට්ස් කරනකොට ලොකු බිල්ඩින් ගොඩනගෙන ඔය වගේ දේවල් වෙලා තියෙනවා කියලා අපි අහලා තියෙනවා. අපි දන්නේ නැහැ ඉතින්. අවසානයේ තියෙන සෞර්ධනේ පොලිටිකල් කරප්ෂන්. ඒකත් මහා භයානක එකක්. ඒ කියන්නේ තමුන්ගේ තියෙන රාජ්‍ය බලය භාවිත කරලා නීති යනපනත් පවා වෙනස් කරනවා. තමුන්ගේ දේශපාලන පක්ෂයට හරි තමුන්ගේ පුද්ගලිකව තමුන්ට දැන් වාර දෙකයි ඉන්න පුළුවන් ජනාධිපති. වාර තුනක් කරගන්න වෙනවා. දිගටම ඉන්නන්න පුළුවන්. ඒවා තියෙනවා. ලංකාවේ නෙමෙයි ඔය අප්‍රිකා රටවල වල එහෙම වෙලා තියෙනවා. ඊට පස්සේ දීර්ඝ කාලය දික් කරගන්න විවිධ ආරම්භ කරනවා. ඒ කියන්නේ තමුන්ගේ රාජ්‍ය බලය උදාගෙන ඒ කියන්නේ ලෙජිස්ලේෂන් ඒ කියන්නේ මේ
ව්‍යවස්ථාදායක ඒ වගේම අධිකරණය ඒ මේ කරන්න හදන විධායකයවා ඒ මේ කරලා බෙන් කරන්න අපගැන් රූල්ස් බෙන් කරන්න හදර ඒ අත අදදින පොල්ටික කැන තමුන්ගේ වගේම ඒ දේශපාලන හැකිය අමත හොන්දාය නෙමේ දක්ෂය නෙමේ තමුන් කැමතියි තමුන්ගේ නෑදෑ තැන්තැන්වට දාගන්න. ඒ සෞරධනි කරප්ෂන් මොකද දන්නවාද. ඔබ අපි එකතු වෙලා සල්ලි දාලා ලංකාවේ අපි මුදල් වියදම් කරලා ආයෝජනය කරලා තියෙනවා දක්ෂය හදන්න. ඒ දක්ෂය නැතුව තම තමුන්ගේ අය දාගත්තාන් පස්සේ අවුරුදුනේ අපි රටක් විදියට ඒ අපි අපි ඉන්වෙස්ට් කරපු එකේ අපි ආයෝජනය කරපු මේ මානව සම්පතේ සැබෑ ඵල නෙලා ගන්න නෑනේ. ඒ කරප්ෂන් එක පේන්නේ නෑ. නමුත් ඒක කරප්ෂන් සෞද්‍රේ. තමුන්ගේ කවුරු හරි දාගත්තොත් ඒ කරප්ට්. ඒ කරප්ට්. මම නම් සෞර්ධනේ අවංකවම කියන්නේ මම නම් ඡන්දයක්වත් දෙන්නේ නැහැ පාට තාර දාලා නම් ගහ ගන්නවා කියලා හිතන්නේ කවුරු හරි ඒකත් කරප්ෂන් සෞර්ධනේ. ඒ පාරද තමුන්ගේ මේ මේ තමුන්ගේ සල්ලි වලින් හදපු පාරක් නෙමෙයි. ඒ අඳුම ගානේ ඒ බිල්බෝඩ් එකත් හරිය හදන්නේ තමුන්ගේ සල්ලි වලද නැහනේ. ඒක අපි දුන්න සල්ලි. ඒතර ඒකට තමුන්ගේ නම ගහනවා මම මෙයාගේ ආරාධනෙන් මෙයාගේ ඉදිරි දැක්මෙන් ඊට පස්සේ මෙයාගේ ධනපරිත් මේ මෙයාගේ මේ කැපවීමෙන් මෙයා විසින්න ඒ කරප්ෂන් ඒවැවිලා කරප්ෂන් වල විවිධාක සෞදින අතිශය වැදගත්. කරප්ට් අයට රුපියල් 100ක් දෙන්නේ නැත්නම් අපි රටවල් බාර දෙන්න එපා. ඒ කරප්ට් නැති නායකයන් සෞරදීනි සෑම විටම තෝරගන්න කිසිම පක්ෂයක් ගන්න නෑම කියන්නේ. කරප්ෂන් නැති මිනිස්සුන් ඕනේ තෝරගන්න. ඉන්ටග්‍රිටි එකක් තියෙන මිනිස්සු. ඒක නම් සැබවින්ම තාම වැදගත් දෙයක් රටවල් ඉදිරියට ගෙනියන. සෞරදීනි ඊළඟට මේ පින්බත් කෑම සහ පින්බත් ඉල්ලීම සහ පින්බත් පොරොන්දු දීම අපි රටක් විදිහට විසඳ ගන්න ඕන ලොකු ප්‍රශ්න වලින් එකක්. මොකද්ද පින්බත් කියන්නේ? ඒ කියන්නේ අපි මිනිසුන්ට දෙනවා මුදල්. එහෙම නැත්නම් විවිධ දේවල් ඒ මිනිසුන් විසින් යම් කිසි වැලියු එකක්. එහෙම නැත්නම් වටිනාකමක් නිස්පාදනය නොකර. ඒ කියන්නේ මුදල් දෙන. අපි කියන මේ දැන් මේ මිද මේ විවිධ එක මුදල් නිකන් පිනට දීම. එහෙම නැත්නම් විවිධ දේවල් අපි කපා හැරීම. දැන් හිතන්න මෙහෙම දැන් ඔය මන් දන්න දැන් මේ දවස්වල කියලා කිව්වා අපි කියන මෙහෙම. වගා නැයි කපනවා සම්පූර්ණයෙන්ම. එහෙම නැත්නම් පෝර මිටියට දැන් මේ සාමාන්‍ය ගාණක් තියෙනවා. ඒක වඩා අපි මේ පෝර මිටිය ඉතාම අඩුවට දෙනවා. සෞරදීනි ඒක මතකද මේක පිනට දෙනවා. සෞරදීනි අපි රටක් විදියට දේවල් නිකන් පිනට දෙනවා කියලා කියන්නේ අපි රට ඇතුලේ සෞරදීනි අපි කියන යාචක සංස්කෘතියක් ඇති කරනවා යාචක ඉකොනොමියක් ඇති කරනවා කියන එක. සෞරදීනි මොකද හිතන්නකෝ යම් කිසි නිෂ්පාදනයක් හෝ වටිනාකමක් නැතුව යමක් කෙනෙක්ට දෙනවා නම් ඒක ඔබ ණය වටිනාකම් හුවමාරුවක් නේ ආර්ථිකය කියලා කියන්නේ සෞරදීනි. ඔබ වටිනාකමක් දෙනවා ඒකට ඔබ මුළුදලක් ගන්නවා. එහෙමනේ. එහෙම නැතුව නිකන් මේක දෙන්න ගියාම එක්කෝ අපි ණය අරගෙන දෙන්න ඕනේ. හරි. එහෙම නැත්නම් මුදල් අච්චු ගහලා දෙන්න ඕනේ. සෞරදීනි ලංකාවේ GDP එකට අපේ ඩෙප්ත් එක ණය බර තියෙන අඩුපාඩුකේ ලෝකයේ සියලුම රටවල් වල ඉතාම ඉහළම ආගයක්. ඒ පින්බත් කෑවේ ඉතාම ඉහළම වට්ටමකට අපි අවිල්ලා තියෙන නිසා. ඒ වගේම ඔබ දන්නවා උද්දමනය කොහොමද වැඩි වුණේ කියලා මුදල් print කරලා මේ කාරණා දෙන්න කියලා. සෞරදීනි ලංකාවේ ඔබ විශ්වාස කරන්න මේ තියෙන තත්ත්වය 2022 වසරේ. ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් තිබුණානේ. ඒ කියන්නේ අපි ඔන්න දැන් රජය විසින් ව්‍යාපාර කරනවා. ඒ කියන්නේ සරලව අපි පෙට්‍රෝලියම් එක ගත්තාම ඊට පස්සේ අපි CB එක ගත්තාම ඒවා රජය විසින් කරන ව්‍යාපාර. සෞරදීනි ඒවට අපි මුදලුත් ගෙවන්නේ මුදලුත් ගෙවලා ඒ ආයතනවල ඒ සමහර අය වගේ 52ක් තියෙනවා. ওই වගේම සේරම එකතු වෙලා සෞරදීනි ඒව ලැබිච්ච අලාභ වලට විතරක්. මතක තියාගන්න ඔබ 2022 අවුරුද්දේ ඔබේ ෆැමිලි එක විසින් ඔබේ පවුල විසින් 145,000ක් ගෙව්වා. ඔබ ගරාජ් එකක් ගදා ගන්නවනේ පයිසිකලයක් ගන්නවනේ. ඒව නෑ. ඔබ ඒ පාඩුව පිරවීම සඳහා සෞරදීනි ඒවට මුදලුත් ගෙවලා ඒක උඩින් පාඩුව පිරවීම සඳහා රජයට බද්දුත් ගෙව්වා. 145,000 පවුලක් විසින්. ඇයි මේ නිකන් එම නැත්තම් සබ්සිඩයිස් සර්විස් දෙන්න කියලා. සෞරදීනි මේ බලන්න දැන් අපි කියනවා. දැන් මන්ද මේක කිය දෙනවා. අපි කියනවා වගා නැයි කපනවා. වගා නැයි කපනවා. ඒතකොට දැන් වගා නැයි කැපුවාන් පස්සේ ගොවිය සතුටින්. ගොවිය සතුටෙන් ගිහිල්ලා ඉතින් හරි කැපුවා. එහෙනම් ඊළඟ පාරත් වගා නැයක් ගන්නවා. ගොවිය බලාපොරොත්තු වෙනවා ඊළඟ පාරත් කපයි කියලා. සෞරදීනි ආර්ථිකයේ මොකද්ද ලැබෙන්නේ? වගා නැය කැපුවා කියන්නේ ඔය දේශපාලනඥයෙක් කිව්වොත් වගා නැය කපනවා කියලා. ඔව් කියන්නේ මොකද්ද දන්නවද? හා එහෙනම් අනිත් තේරම එකතු වෙලා රුපියල් 100 ගාන එකතු කරන්ඩ ඒ ගොවින්ගේ වගා නැය කපන්න කියලා කියන්නේ. ඔව් ඒක කියන්නේ නැහැ. ඒක ඒ දෙකම එකයි.
හරි වගානය කපනවා කියන එකේම අනිත් පැත්ත තමයි හරි එහෙනම් අපි සේරම එකතු වෙලා රුපියල් 100 ගානේ වගානය කපන්න දෙමු කියලා කියන මේ ගොවීන්ට තියෙන ප්‍රශ්නයක් නේ මම මේ කියන්නේ. මම පැහැදිලි කරලා දෙන්නම්. සබුවින්ම ගොවීන්ට තියෙන හානිය තමයි වගානය කපන එක. මම පැහැදිලි කරලා දෙන්නම්. ශවර්ධනි ලොකු ප්‍රශ්නයක්. කෙනෙක් මෙහෙම කියනවා එක නායකයෙක් කියනවා වගානය කපමු. තව නායකයෙක් කියනවා මෙහෙම. අපි වගානය කපන්නේ නැහැ. අපි වගානයෙන් ලබා ගන්න මුදල ඒ පොලියත් එක්ක එකතු කරලා අපි ආයෝජනය කරනවා ඒ ගොවියන්ට වගානය ගොයා ගන්න බැරි වෙච්ච ප්‍රශ්න තියෙනවානේ. ඒ ප්‍රශ්න විසඳීම සඳහා අවශ්‍ය කරන යටිදල පහසුකම් සහ ඒ වෘත්තීත්වයන් එහෙම නැත්නම් ඒ ව්‍යවසායකයන් ගොඩනැගීම සඳහා ඒ ව්‍යවසායකයන් ආයෝජනය කරන ඒ වගානය සල්ලි මොකද වෙන්නේ? අර තියෙන ප්‍රශ්නත් යම් ප්‍රමාණයකට ගොවියට තියෙන ප්‍රශ්නත් අඩු වෙනවා. අලුත් රැකියා හම්බ වෙනවා. අලුත් ව්‍යවසායකයෙක් හදනවා. ඒ ආගෙන් ඒ ආයෙ වටා පුංචි කර්මාන්ත ටිකක් ගොඩනගෙනවා. මුදලුන් අය සල්ලි යනවා. අහ ඵලදායිතාවය වැඩි වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. අහ ගොවියගේ අතේ සව ටික සල්ලි ඉතුරු වෙනවා. ගොවියා ඒක ළමුන්ගේ ළමයින්ගේ අධ්‍යාපනයට වෙනවා. ඒ ළමයින්ගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. බලන්න සෞර්ධිනී වගානෑ කැපුවොත් කැපුවා ගොවියා ඊළඟ පාර වගානෑ ඉල්ලනවා. වගානෑ නොකපා ඒක ආයෝජනය කරවට සෞර්ධිනී ඒ මුදල මේ සුභ සාධනේ නෙමෙයි. සුභ සාධනේ අවශ්‍යතාව තියෙනවා. එහෙම නෙමෙයි හැම එකටම සුභ සාධනේ කරන්න ගියොත් අවුරුද්දේ මොකද වෙන්නේ? අපි ඉකොනොමි එකක් ඩ්‍රයිව් කරන්නේ නැහැ. ඒ වෙනුවට අවුරුද්දේ අර වගේ අපි ඒක ආයෝජනය කරොත් ඒ ප්‍රශ්නේ විසඳන සඳහා සදා ඒ ආයෝජනය කරොත් අවුරුද්දේ කොච්චර ආර්ථික බලපෑමක් ඇති වෙනවද? පිම්බත් කෑම නම් අවුරුද්දේ මට මේ මම දැක්ක දෙක තුනක් මේ කියනවා ආරයම දෙමු මේම දෙමු මේ එහෙම දීම කියන පිම්බත් දීම කියන එක තරම් ලංකාවේ මං කියවනේ වැඩිම වයඹරක් තියෙන රටක් GDP එකට සාපේක්ෂව ලංකාව ආර්ථිකය ඇවිල්ලා උද්දමනේ 60-70 ගණන් ගියා මතකයි නේද? ඒ සෞර්ධනේ මේ ප්‍රශ්නේ නිසා ඒ පොරොන්දු නම් ආයෙ ගන්න එපා. ඒ පොරොන්දු දෙනවා කියන්නේ නායකයෙක් සෞර්ධනේ. එයා දෙක දැකලා නැහැ. එයා මේක දැකලා නැහැ. එහෙම නැත්තම් හිතාමතාම මේ කෛරාටික කමෙන් ඒ ජලතාවයකට පොළඹවන්න හදනවා. සෞර්ධිනී ඔය දෙකම කියන්නේ ඒ නායකයන් නම් පිළිගන්න එපා. තේරුණානේ සෞර්ධිනී? ඉතාම වැදගත් පිම්බත් කෑම සහ පිම්බත් දීම. අන්න ඒක පිටු දකින නායකත්වයේ ඔබ තෝරාගත යුතුමයි. ඊළඟ දශකයේ සමාජයේ ශ්‍රී ලංකාව වැදගත් තැනකට ගෙන යාම සඳහා. සෞර්ධිනී ඊළඟට ඉතාම වැදගත් දෙයක්. මේ ලංකාවේ ආර්ථිකය ගැන කතා කරන්න බෑ. ලංකාවේ අනාගතය ගැන කතා කරන්න බෑ. ඉන්දියාවේ අනාගතය ගැන කතා කරන්න නැතුව ඒක කැමති වුණත් නැති වුණත් කවුරු හරි නායකයෙක් එහෙම කතා කරන්න හදනවා නම් සෞර්ධිනේ ඌට බෝ ලොකුවට වැරදිලා. ඔව් ඒ කලාපීය ප්‍රවණතාව ගෝලාපේ නෙමෙයි මේ ගෝලීය ප්‍රවණතාවේ කියවල නැහැ. මේ ලෝකයේ සෞර්ධිනේ මෙහෙම දේවල් අහලා නැහැ අපි මීට කලින්. මේ ඉන්දියාව කියන්නේ ට්‍රිලියන 3.4ක ආර්ථිකයක් මියන. ට්‍රිලියනයක් කියලා කියන්නේ බිලියන 1000ක්නේ. ඒ කියන්නේ බිලියන 3400ක් ලංකාව ඉන්දියාවේ ආර්ථිකයේ මේ වෙනකොට 24. හරි. මේ ආර්ථිකය සමර්ධනේ ට්‍රිලියන් ඩොලර් ඉකොනොමි එකක් 100ට දැන් මේ වෙනකොට සාමාන්‍ය 100ට 6කට වඩා වැඩි. 7 වුණා 8 වුණා. 8.2 වුණා. ඒ වගේ වේගකින් වර්ධනය වෙනවා. සමර්ධනේ මීට කලින් ඔක චයිනා වල තිබුණා සවුත් කොරියා තුනම ආසියානු රටවල් බිලි ට්‍රිලියන් ඩොලර් ඉකොනොමි 8%කින් වැඩි වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ ආර්ථිකය හිතන්නකෝ 8%කින් වර්ධනය වෙනවා කියලා සෞරදිනේ. ආ 3.4ක ට්‍රිලියන් 3.4ක ආර්ථිකයක් කියලා කියන්නේ ඒ ආර්ථිකය ඩබල් වෙනවා අවුරුදු 7කින්. කියන්නේ 3.4 වෙන්න ට්‍රිලියන 7ක් වෙනවා ඊළඟ අවුරුදු 7යි. අපි කියන්නේ ඊළඟ අවුරුදු 10 කියලා. සෞරදිනේ අපේ යහ පැත්තේ අසල්වැසියා ට්‍රිලියන 3කින් වර්ධනය වෙනකොට සෞර්ධනේ ඒකෙන් 1%ක්. ඒ කියන්නේ 1%ක් කියන්නේ ට්‍රිලියන් 3 ට්‍රිලියන් කියන්නේ අවිලා සාමාන්‍ය බිලියන 30ක්නේ. බිලියන 1%ක් සෞර්ධනේ අපේ ආර්ථිකයට රැකගන්න බැරි අරගෙන ඉන්න බැරි නායකයා ගැන හිතන්න එපා. ලංකාව මම හිතන්නේ ඉන්දියාව සමග සෞර්ධනේ වැඩිම මේ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් එහෙම නැත්නම් නිදහස් වෙළඳ කළුතර තියෙන රට. තේරුණාද? ලංකාවේ විශේෂයෙන්ම ආර්ථික වශයෙන් ගත්තාම සෞර්ධනේ ඉතාම හොඳින් බද්ධ වෙන්න පුළුවන්. ආ දැන් දන්න ඉන්දියාවේ විශේෂයෙන්ම මොනවාද? IT සෙක්ටර් එක වේගෙන් වර්ධනය. ඒක ගම ගොඩක් ලොකු දායකත්වයක් සපයන ඔටෝමොබයිල් ඊට පස්සේ කර්මාන්ත අංශ ටෙක්ස්ටයිල්ස් ගත්තාම වේගෙන් වර්ධනය වෙනවා. සෞර්ධනේ ඒවා ලංකාව සමග වේග හොඳට රෙසනේට් වෙන්න පුළුවන් අනුනාද වෙන්න පුළුවන් කර්මාන්ත.
සෞරද ඒවට අපි ටැප් කරන්න උත්සාහ කරන්න ඕනේ. අවාසනාවකට ඔබට කියන්නේ මේ ගිය දසකය තුළ ඒ ඒ ඒ යෙදවීම සෞරද ඉතාම අවම මට්ටමක තිබුණේ. ඉතාම අවම මට්ටමක තිබුණේ. එතකොට සෞරදින මතක තියාගන්න මෙන්න මේ දුර දකින්න විශේෂයෙන්ම මේ මේ ආර්ථිකයක් ට්‍රිලියන් ඩොලර් ආර්ථිකයක් තව ට්‍රිලියන් තුනකින් විතර වැඩි වෙනකොට සමහරදී ඒක හුලඟ වැටපත් මන්නම් කියන ලංකාවේ ආර්ථිකයට සෑහෙන ඉහළට යන්න පුළුවන්. අන්න ඒක දකින්න ඕනේ. හරීම අවමයිනේ ඒව ගැන කතා කරනවා. ඒව ගැන ඒ රිෆෝම්ස් මුකුත් ගැන කතා කරන්නේ නැහැ. එහෙම හරි අඩුයි. මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. සමහරදී මතක තියාගන්න. ඒ නායකයා තෝරගන්න ඉන්දියාවත් සමග ඉතාම ලගින් කටයුතු කළ හැකි. ඒ වගේම ඒ ඉන්දියාවේ ඒ තියෙන පොටෙන්ෂල් එක සැබවින් මේ විභවයට මේ අත දාලා එක යම් ප්‍රමාණයක් ලංකාවේ දිශාවට ගෙන්න ගන්න පුළුවන් නායකත්වය ඔබ තෝරගත යුතුමයි. ඊළඟ අවුරුදු 10 ලොකු ආර්ථික විභවයකට ලංකාව යන්නට. සෞරදීනේ අවසාන නමුත් ඉතාම වැදගත් කාරණාවක් මතු කරන්න ඕනේ. ඒක තමයි මේ ලංකාවට නොබෙදි ජාතීන් කියාගෙන පැත්තකට වෙලා ඉන්න බෑ. සෞරදීනේ ලංකාවට ගෝලීය කාර්යභාරයක් තියෙනවා කරන්න. ගෝලීය කිව්වම ගෝලීය වෙන කලාපීය කාර්යභාරයක් මූලික වශයෙන් තියෙනවා සෞරදීනේ කරන්න. අපි අභිමානවත් පුරවැසියන් විදියට රෝකේ රටකට ගියාන් පස්සේ නැගී හිටින්න පුළුවන් පුරවැසියන් අපි ගොන්න ගන්නවා. එක මූණුවරක් තමයි සෞරදීනේ මේ කලාපීය වශයෙන් ශ්‍රී ලංකාවට තියෙන වැදගත්කම. මේ කලාපීය මොකද්ද අපි ඉන්නේ? සවුත් ඒෂියන් රීජන්. ඒ කියන්නේ දකුණු ආසියානු කලාපේ. මේක සෞරදීනේ ලෝකයේ දෙන හරිම සුවිශේෂී කලාපයක්. මේක ඉන්නවා සෙනග වශයෙන් ගත්තාම බිලියන් 1.7 බිලියන් පීපල්. හරි? ඒ කියන්නේ මිලියන 1700ක්. හැබැයි මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකෙන් මිලියන 400ක්ම දුප්පත්. දරිද්‍රතාවයෙන් පෙළෙන අය. සෞරදීනේ මේ කලාපේ හරිම සුවිශේෂී. මේ ලංකාව විශේෂයෙන් මේ කලාපේ හරි වැදගත් රටක්. මොකද මේ තියෙන්නේ කලාපයේ සාමාන්‍යයෙන් ට්‍රේඩ් එහෙම නැත්නම් වෙළඳ කටයුතු වෙන ප්‍රධානම එකක් තමයි සෞරදීනේ මේ මුහුදු මාර්ග කියන්නේ ලංකාවේ ප්‍රධානම ලංකාව තමයි ප්‍රධානම මේ කලාපයේ සිද්ධ වෙන මුහුදු මේ ගමන් මේ භාණ්ඩ හුමාර සිදු වෙන රට. ඉන්දියාවේ පෝට්ස් දෙකක් තුනක් තියෙන ප්‍රධාන ඊට පස්සේ ලංකාව. මේක නිසා හරි වැදගත් අපි. ඒ වගේම මේ කලාපයේ තියෙන පැරණිම ප්‍රජාතන්ත්‍රවාදයක් අපි ඒ වගේම අඩු වැඩි වශයෙන් කොමාරි ප්‍රජාතන්ත්‍රවාදී හොඳට අල්ලන් හිටපු රටවල් හොඳ නායකයෝ ඉඳලා තියෙනවා ඉස්සර කාලේ විශේෂයෙන්ම ඒ ගෞරවයේ සෞර්ධිනේ ගෝලීය බලපෑම් කරපු නායකයන් යම් ප්‍රමාණයකින් ඉඳලා තියෙනවා. ඒ නිසා ඒ ගෞරවයේ සෞර්ධිනේ අපේ සමාජයේ තවදුරටත් මේ කලාපය තියාගන්න දෙනවා. සෞර්ධිනේ ලංකාවට කලාපීය කාර්යභාරයක් තියෙනවා සිද්ධ කරන්න. ඒ සඳහා නැගී සිටින්න ඕනේ අපේ නායකයෝ. ඒකට හැකියාව දෙන නායකෙක් ඕනේ හොයාගන්න. මේ කලාපයේ ඇතුලේ විතරක් සෞර්ධේනි ට්‍රේඩ් කිරීම කියන්නේ ගනුදෙනු කිරීම සඳහා විභවයක් තියෙනවා ඩොලර් බිලියන 100ක. නමුත් දැන් මේ දැන් තියෙන ට්‍රේඩ් එක බිලියන 20යි. මේ කලාපයේ මේ ළඟ ළඟ රටවල් තුන අතර විතරක් ආර්ථිකයේ විභවයක් තියෙනවා වෙළඳ ගනුදෙනු සඳහා බිලියන 100ක. ලංකාවේ ආර්ථිකයේ බිලියන 77යි. අපිට බිලියන 3ක් කියන්නකෝ එකෙන් ගන්න පුළුවන්. චර් විභවයක් තියෙනවා. නම් මොකද්ද සෞරදේ මේ සෞරදේ? අපි කියන ක්‍රොස් බෝඩර් කොලැබරේෂන්ස්. ඒ කියන්නේ මේ රටවල් අතර දේශ සීමාව හරහා සිදුවෙන ගනුදෙනු සඳහා මේ ඒ රටවල් යොමු වෙලා නැහැ. විශේෂයෙන්ම සාක් සංවිධානය වගේ රටවල් වල ප්‍රධාන සමාජිකයන් විදියට සෞරදේ ලංකාවේ කලාපීය කාර්යභාරයක් තියෙනවා මේක කරන්න. හිතන්න මේ රටවල් සියල්ලම එකතු වෙලා යම්කිසි එක දිශානතියකට දකුණු ආසියානු කියන මේ ඒ වර්ණගීම යටතේ සෞදේ එකතු වෙලා එක් දිශාවකට හැමෝටම ගමන් කරන්න පුළුවන් නම් දියුණුව සඳහා සෞර්ධෙනි ඒක හරිය වැදගත්. ඒ සඳහා ශ්‍රී ලංකාව කැපී පෙනෙන්න ඕනේ. ඒ සඳහා ශ්‍රී ලංකාව පෙනී සිටින්න ඕනේ. ඒ සඳහා අපේ නායකයන් මූලිකත්වයේ ගන්න ඕනේ. මේ නොබෙදි ජාතීන් කියලා මේ වතනේ දාලා සෞදේ කිසි දෙයකට කටවාගෙන ඉන්නවා. එහෙම නෙමෙයි. මේ කලාපීය සාපාක්ෂිත විශේෂයෙන්ම අපි දන්නවා රටවල් දෙකයි ඉන්දියාව සහ පාකිස්තාන් අතර ගැටලු තියෙනවා. ඊට පස්සේ ඉන්දියාව සහ මේ බංග්ලාදේශය අතර ගැටලු තියෙනවා. මේ කටයුතු සඳහා මේ නේපාල් බෝඩර් එකේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ සියලුම දේවල් සහ ඊට පස්සේ අෆ්ගනිස්තාන් මේ කටයුතු මේකට සංසන්දනය කරලා මේගොල්ලෝ එකට එක ගමනකට එක ටේබල් එකට ගේන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙන විභවයක් තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව කියලා කියන්නේ. හැබැයි සෞරදේ ඒ සඳහා ඒ දක්ෂයන්ට අවස්ථාව දෙන්න ඕනේ. ඒ දුරදිග පේන නායකත්වයකට අරගෙන ඉන්න ඕනේ. සෞරදේ හරි වැදගත්. මොකද කලාපීය වශයෙන් අභිමානවත් පුරවැසියන් විදියට ශ්‍රී ලංකේ නගා සිටුවීම සඳහා ඒක හරි වැදගත් වෙනවා. ඒකත් ඉතාම වැදගත් දෙයක් අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් සෞරදේ මේ කාරණා හත ගන්න අතිශය වැදගත්.
නායකයා හොයාගන්න මේ කාරණා හත සාක්ෂාත් කිරීම සඳහා පෙනී සිටින්න පුළුවන්. අන්න ඒ පුද්ගලයාව පත් කරගන්න තවරුදීනි ඒ සඳහා තියෙන හැබැයි ඉන්ටෙග්‍රිටි එක හරි වැදගත්. ඉන්ටෙග්‍රිටි එක තියෙන ඒ නායකයා පත් කරගන්න තවරුදීනි හරි වැදගත්. අපිට ලොකු තැනකට අපේ රට සමාජය මේක දේශපාලන කතාන්නේ පක්ෂයක් නේ මං කිව්වේ ඒ ක්වලිටිස් තියෙන නායකයා මේව දැකපු නායකයා තෝරගන්න. අන්න ඒක තමයි අපි රටක් විදියට කර යුත්තේ. ඉතින් නැවතත් මේ වගේ මාතෘකා අපි හැමෝම බොහොම ස්තුතියි සෞර්ධිනී අද මේ වැඩසටහන සමඟ සම්බන්ධ වුණාට.